යාළුවන්ට මං අද පෙන්නන්නේ මේ හංසයෝ තාරාව පාත්‍යෝ කියලා ගුල කියන කීප දෙනෙක් අර අතන පේනවනේ දින්න ඒ කූඩු හදලා තියෙන වෙන වෙනම සුදු පාට ඉන්න කළු පාට විවිධ වර්ණ වල එකතු වෙලා ඉන්නේ සාමාන්‍ය සමූහ වශයෙන් පේන්නේ ඒ එතන පේන්නේ ඉන්නේ අවුවත පිණු ටිකක් වෙලාවක් ජලේ ඒ මේ පීනනවා ආහාර ගන්නවා ඊට පස්සේ ගිහිල්ලා අර අවුවේ ඉන්න එයා ඇත සාමාන්‍යයෙන් මේ ජෝඩි ජෝඩි වශයෙන් සමහර වෙලාවට ගෑනු සතුන් දෙන්නකට පිරිමි සතෙක් වගේ අපි දැන් ඔය මේ උන්ට ආහාර දෙනකොට උදේ ආහාර වේලක් දෙනවා ඊට පස්සේ ආයේ හවස රැත හැන්දෑවට තමයි දාන මේ ජලය සාමාන්‍ය මේක ප්ලැන්ටන් ඒ කියන්නේ මේ කුඩා ඇල්ගී වර්ග ශාක වර්ග පෙරලා ආහාර ගන්න හැකියාවක් තියෙන අතන ඉන්න පේනව නේද මේ ජෝඩුව පීන පීනතාව ඒ ඉන්න ජෝඩුව දැන් වෙලා දැන් ආහාර ගත්තා සාමාන්‍යයෙන් ආහාර වෙනමත් දෙනවා ඒට අමතරව ජලයේ පිහිනමින් පෙරලා ආහාර ගන්නවා ඒක ඒ ජීවන රටාවේ පුරුද්දක් ඒගොල්ලගේ එක් සාමාන්‍ය ව්‍යායාමයක් වගේ ඔන්න දැන් අවුවත අපින් ඇවිල්ලා ඉන්න සාමාන්‍යයෙන් අර පොඩි කීටය වගේ ඒ කියන්නේ මේ ඕගොල්ලෝ කියන භාෂාවෙන් සාමාන්‍යයෙන් උන්ගේ ඉන්න මැක්කෝ වර්ග ඒ සතුන් ගොඩක් ඉන්න අපි දන්න පක්ෂීන්ගේ විහාරතු ඇස්සේ කෙස කසක් කහන්න ගන්න නිතරම ජලේ බැහැලා ඉන්නකොට ටිකක් අඩු වෙනවා නැවත ඒ පාර අවුවේ ඉඳලා උන් අර කමේ කසන නිසා ඉවත් කරගන්න උත්සාහ ගන්න පුළන් තියෙන වෙලාවක් හොඳින් අවුව තියෙන ඒ වගේම දැන් මේ වෙතන ඉන්නේ ජෝඩුව ඔය ජෝඩුවෙන් ගෑනු සතා පිරිමි සතා වෙන් කරලා හඳුන ගන්න පුළුවන් ද ඔයගොල්ලන්ට ආහාර සාමාන්‍ය බාහිරෙන් දෙන ආහාර මොකද මේ සාමාන්‍ය ජලයෙන් ආහාර නැහැ පුරුද්දක් හැටියට තමයි පිහිනි ව්‍යායාමය ඒ වගේම තෙතමනය අවශ්‍යයි වැඩි රස්නෙට ඕරොත්තු දෙන්නෙත් නැහැ ඒක නිසා වරින් වර ජලයට බහින් වෙනව නේද වතුර කොළ පාට වෙලා තියෙන ඒ තියෙන්නේ ඇල්ගි වර්ග ජලයේ සයින පයිසී වර්ග විශේෂයෙන් ප්ලැන්ක්ටන් එයා පෙරා බුදින්න හැකියාවක් තියෙනවා කියන්නේ ඒගොල්ලට මුඛයෙන් ජලයේ වශයෙන් අරගෙන පෙරලා ඒ ශාක කුඩා ඒ තාමත් කුඩා ක්ෂුද්‍ර ප්ලැන්ටන් ඒවා කටේ රදවගෙන ජලය ඉවත් කිරීම හැකියාවක් තියෙන. දැන් මෙතන ජෝඩුවක් ඉන්නවා පිරිමි සතෙක්. බලමු අපි. එළ හරි සුහදශීලී. තාමත් කීලා මේ හදන නිසා වෙලාව දැන් අපි දොළහට වගේ අතර මේලාට තමයි වැඩිපුර වජ්ජලයට බහි මොකද රස්තේ වැඩි ඒ වගේම අවුවත් අපි නැත්තෝ ඒ වගේම අර එක්තරා රටාවකට ඒගොල්ලෝ කියලා ආහාර ගැනීමේ බුද්ධිමේ ඒක නිකම් ජානගත වෙලා ඒ කිනක ගේ ඒ ජලයේ පිහින ඒ වගේම ජලයේ හැසිරෙන ආකාරය සාමාන්‍ය පියාටු ජලයේ පෙඟුණට ඉටි ගතියක් තියෙන නිසා සාමාන්‍ය ජලය පෙඟෙන්නේ නැත්නම් පියාටු වලින් ජලය උරා ගත්තොත් එයාලා පිහිනන්න බැරි වෙනවා ඒ වගේම
ජලය ගිලියන් එහෙම හැකියකුත් තියෙනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. මොකද මේ මතු පිටින් පිහාට වල තියෙන ඉටි වගේ ජලය වඳා පවතින්නේ නැහැ. ඒක නිසා ඒගොල්ලෝ මේ සුභා ධර්මෙම දීලා තියෙන දායාදයක් ජලයෙන් විතර පිහිනලා පාවෙමින් ආහාර ගන්න මේ පක්ෂි විශාල පක්ෂියව. පක්ෂීන් අතර සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණය විශාල. ඔය පස් බරා ඇරෙනකොට සාමාන්‍ය ඒගොල්ලෝ අපි දකින්න පුළුවන් පාදේ පිහිනීමට තියෙන මේ ඇඟිලි අතර එකට බද්ධ